මම කෝඩ් කරන එක ලියා ගන්න ඕනේ නැහැනේ. මේ මේ කිසිම පිළිවිලක් නැහැ මම ඔහි ටයිප් කරන්න. මම මේ කෝඩ් කරන ටික ලියා ගන්න ඕනේ නැහැ ඔලුවට ඔලුව ලියා ගත්තා නම් ඇති. ගෙනල්ලා දාගත්ත මේ අස්සකට ඔන්න තියෙනවා ලිට් ටැග් එකයි ඉම්ප්‍රෙස් ටැග් එක එකට තියෙනවා ඊට අමතරව බෝල් ටැග් එකයි ස්ට්‍රොං ටැග් එකයි වෙනම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන ඒ තුනක් තියෙන්නේ මේ තියෙන්නේ ඉට්ලි ටැග් එක මේ තියෙන්නේ එම්ෆසයිස් ටැග් එක මේ තියෙන්නේ බෝල් ටැග් එක මේ තියෙන්නේ ස්ට්‍රොං ටැග් එක හරි ඔයාලට බලා ගන්න පුළුවන් मेकेदीन देख इटली तीन एलोला तीन यटे देख टीक बोल देख इक सैज इटली विन बोलो इटली प्रमाण विन सूतना एलो प्रमाण अंश अवलोतना है බෝල්ඩුනේ කේ නිකන් වෙයිට් එකේ වෙනසකුත් නැහැ දෙකම එකම සමාන විදිහට තියෙනවා නමුත් ටැග් දෙකක් තියෙනවා නිකන් ආතල් එකට දාන්නේ නිකන් ඉන්න බැලුවට ටැග් දෙකක් දාලා එකම වැඩේ කරගන්න නිකන් දන්නේ නැහැ හා विशुअल एक बार दपने विशुअल आउटपुट किसी में सकने देखे बलागंड पुलवांगे इटली टैग का इंफेसाइज टैग का देखे में एक विधि हेट बोल टैग स्ट्रॉन्ग टैग देखे में एक विधि हेट बलागंड पुलवांगे देखे में मैं देखे मैंने बोल्ड नहीं का मैं देखे मैंने इटली का नहीं का ना मुत ये देखे मैंने सब तीन मैं तो वाला धन स्पेन ने थी कट्टी स्पेन कट्टी तरह वेब पेज पाविच करें वेब पेज कंप्यूटर्स पाविच करें एसपी नीति कटी पाविच करना वाला ऐडिया दन कटी दर स्क्रीन रिकॉर्ड स्क्रीन रीडर की कत्ती विंडोस पाविच करना नैरेटर की सब अंतर्गत अवधारणे करते उत्तर के एम्फसाइज़ टैगिंग करने अंतर्गत अवधारणे करना एम्फसाइज़ क्लिक टैगिंग करने मम्मी बैल के लिए दिना इटली टैग इटली बोल टैगनी लगी दिना इटली टैगिंग करानी टेक्स्ट एला करना एक मितनी प्रिंट मितनी एक दंपट पास बला मे एक विधि में मे एक तीन मेकट एल विलावे एम सीन तीन इन पंखीन मे मेक तम नॉर्मल टेक्स्ट मेकट एल विलावे तीन मम्मी तीन बीय को रद्दा करना विन तीन मेक नॉर्मल विधि तीन मेक
ඉටලික් කළා එලවෙලා මේ ටික එලවෙලා තියෙන්නේ ඉටලික් ක්ලික් කිනේ කොල දන්නවනේ මේ මෙතන normal text එක දිනන normal b තියෙනවා මේක ටිකක් අනික් අකුරු තුන ටිකක් bold වෙලා තියෙන ටිකක් මහත වැඩි වෙලා වගේ තියෙන්නේ ඒ දේවල් තමයි ඉටලි ටැග් එක නුයි bold ටැග් එක නුයි කරන්නේ emphasize ටැග් එක නුත් කරන්නේ ඒ දෙයම තමයි emphasize tagging කරන්නේ ටිකක් අකුරු එල කරනවා strong tagging කරන්නේ අකුරු ටිකක් bold කරනවා මහත වැඩි කරනවා මම කලින් කිව්වා web page computers පාවිච්චි කරන්නේ SP න කට්ටිය විතරක් නෙමෙයි SP නැති කට්ටියත් පාවිච්චි කරනවා ඒ කට්ටිය පාවිච්චි computers පාවිච්චි කරද්දී windows වල නම් narrator කියලා එකක් පාවිච්චි කරනවා යුස් වෙනවා තව screen readers තියෙනවා මේ chrome වලට extension වලට පස්සේ බලා ගන්න පුළුවන් එක එක screen readers තියෙනවා ඒ කියන්නේ screen එකේ තියෙන දැන් අපි මොකක් හරි දැන් මම මේ text editor එකේ type කරලා තියෙන දේ මොකද්ද කියලා අපිට SPN නැති කෙනෙක්ට දැනගන්න විදිහක් නැහැ නේ කියවලා බලන්න විදිහක් නැහැ නේ ඔව් හරි දැන් හරි මේ ස්ක්‍රීන් එකේ තියෙන දේ එයාට කියවන්න විදිහක් නැහැ නේ ස්පින් නැති කෙනෙක්ට. එයාට පුළුවන් අහන්න. කියවන්න බැරි වුණාට අහන්න පුළුවන්. ඒ අහන කෙනාට මොකරි භාෂා දැන් මේක ලියලා තියෙන ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා හින්දා ඉංග්‍රීසි භාෂාවට අනුව මේක කියවගෙන යනවා. ඒ භාෂාව කියවගෙන යන විදිහක් තියෙනවානේ. දැන් කරි ටෙක්ස්ට් එක කියවගෙන යනකොට ඒ ටෙක්ස්ට් එක කියවගෙන යද්දි මොකද කියන්නේ ටිකක් යම් කිසි තැනක් තියෙනවා ඒක ටිකක් අවධාරණයෙන් නිකන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මහා අඳුරු රාත්‍රියක භයානක හීනයක් දකින්නවා කියලා නිකන් භයානක කියන එක ටිකක් අවධාරණය කරලා කියනවනේ අපි සිංහල භාෂාවෙන් කියනකොට ඒ විදිහට අපි මේ ඉංග්‍රීසි භාෂාවෙදිත් අපි ලියනකොට ටික බෝල්ඩ් කරන්නේ ටිකක් වැදගත් කන්ටෙන්ට් එකක් ක්ලික් කරන්නේ ටිකක් වැදගත් කන්ටෙන්ට් එකක් ඒ වැදගත් කන්ටෙන්ට් එක අර ස්පින් නැති කෙනෙක්ට දකින්න විදියක් නැති හින්දා එයා අහන එක විතරයි කරන්නේ ඒ අහගෙන යනකොට අනි ටෙක්ස්ට් එක වගේම ඒ ටෙක්ස්ට් එකත් නෝමල් විදිහටම වොයිස් අවුට්පුට් එක එයාට අහන්න ලැබුණොත් එයා ඒ වචනේ තියෙන වෙනසක් දකින්නේ නැහැ. ඒ වචනේත් නිකන් අනිත් වචන වගේම මේ නිකන් නෝමල් දැන් මේ මේක කියවගෙන යද්දි මේ HH ටික ඒ ටික කියවගෙන යද්දි මේ මෙයා හිතන්නේ නිකන් ඉට්ලි මං කියන්නේ ඉටලික් ටැග් එක පාවිච්චි කරලා ලියලා තිබ්බනම් මෙයා හිතන්නේ නිකන් normal text එකක් මෙතන ඉටලික් මොනවත් නැහැ මෙතන අවධාරණය මොනවත් දෙන්නේ නැහැ නිකන් normal එකේ නිකන් අපිට නිකන් සාමාන්‍ය කතා voice එකෙන් අපිට අහගන්න පුළුවන් වෙනවා ඒ SPN නැති කෙනාට නමුත් emphasize tag එක strong tag එක පාවිච්චි කරලා ඔයා එතන ලිව්වොත් එහෙම එතනදී බලන්න කෙනාට එතනදී බෝල්ඩ් වෙලා ඉටලික් වෙලා එක ස්පෙෂලිටි එකක් එක්ක දක ගන්න පුළුවන් වගේම ස්ක්‍රීන් රෙකෝඩ් ස්ක්‍රීන් රීඩර් එකකින් අහන කෙනාට ඒක විශේෂයෙන් අවධාරණය කරලා නිකන් බෝල්ඩ් ටැග් එකක් නම් ටිකක් බර සොරේකින් ඉටලි ටැග් එකක් නම් යක් ඒකට අර ගැලපෙන වොයිස් එකකින් මේ ඔඩියෝ අවුට්පුට් එක අහන කෙනාට අහන්න පුළුවන්. ඒ දේ තමයි මේ emphasize tag එක නුයි strong tag එක නුයි කරන්නේ. visual output එක ගත්තොත් අපිට දැක ගන්න පුළුවන් out වෙන output එක ගත්තොත් එහෙම දෙකෙදිම එකයි. අර voice output එක ගත්තොත් තමයි උතනදී වෙනස පැහැදිලි වෙන්නේ. සාමාන්‍ය voice output නෝමල් පාවිච්චි කරන අඩු හින්දා මේ ඕක වැඩි ය එක්ස්ප්ලේන් වෙන අඩුයි ඒකයි ඕක අහුවෙලා නැත්තේ කට්ටිට
सपोर्ट ඔය සපෝන් දාපු ටික පබ්ලික් දෙම්ම නම් අයිත් කට්ටියක් කියවයි මේ ඩිස්කනෙක්ට් ලාබෝ එවන් ඒ මැසේජ් එක මට පෙන්නන්න නැදඹ හරි මේ මං කියපු ටික කට්ටියට පැහැදිලිද කියපු ටික ඇහුණානේ විෂුවල් අවුට්පුට් එක එකයි නමුත් අර වොයිස් අවුට්පුට් එක තමයි මෙතනදී වෙනස වෙන්නේ ඒකයි මම පැහැදිලි කරේ ටිකට ටික වෙලා වැඩිය ගියා මම හිතන පැහැදිලිද කියලා මේ අපේ දෙලි නම් පැහැදිලි කෙනෙක්ගේ එක කෙනෙකුට හරි තේරුණා ඒ තේරුණු කෙනාගෙන් අහගන්න ඊට පස්සේ හරි ටැග් ගැන කතා කරොත් ඊට පස්සේ प्रधान एट्रिब्यूट बलाट्रिब्यूट बलाट्रिब्यूटिकरण මොකක්hari දෙයක් යුනිකලි ඩෙන්ටිෆයි කරගන්න නම් අපි ID ටැග් ID ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා අපිට ඕන ID එක දෙන්න පුළුවන් ඔයාලා දෙන විදිහ දන්නවා මයික් ගැන වැඩි කියන්න යන්නේ ටයිටල් කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් ටයිටල් කියන එක ටයිටල් එක බලා ගන්න පුළුවන් මම මෙතන ටයිටල් එක මොකක්වත් දුන්නේ නැද්ද කොහෙද ටයිටල් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන සෝස් उटपुटे මෙතන දෙන කන්ටෙන්ට් එක අවුට්පුට් එකක් වෙනවා මෙතනදී මෙතන දුන්න කන්ටෙන්ට් එක හැම්පිටින්ම මෙතනදී මේ අවුට්පුට් වෙනවා හරිද නමුත් මේක ඉන්ස්ට්‍රක්ෂන් එක ගන්න එකයි වැටෙන්නේ මේ කන්ටෙන්ට් එකක් විදියට ගන්නෙ නැහැ මේ ටයිටල් කියන එක මේ ඒ වගේම තව ටයිටල් කියන එක පාවිච්චි කරන්න පුළුවන් අනිත් ටැග් වලට පාවිච්චි කරන්න පුළුවන් මම මෙතනදී ටයිටල් කියන එක एट्रिब्यूट के वैल्यू कट देना अपने हितने का दिन बुलाऊं सामान मैं आगे देख कर कट दे आईडी का क्लास या डिफाइन करना हो टाइटल का दिन बुलाऊं एचॉन के निकल मंग यह करना हेडिंग ऑन किया मैं सेव कर ला आउट टेक गत होते हैं वाल्ट आउटपुट टेब बला गंडे बेरी भी वो दे एचॉन के निकल मंदुन्ने इच्छन कीने करो इच्छन कीने के तीन ने मेडिकल और अपने निकाम ना आउटपुट टेब बाला करने पे ना मुझे एक उड़ा की ना माउस के एक उड़ा दिया गनी ना बोटा और बाला करने पड़ो यान टूल टिप पे आकर टूल टिप पे नहीं टूल टिप पे क्या नहीं करते हाँ
ඒ වචනේ අමතක කරන්න මේ ටයිටල් එක ඒ මොකක් හරි කන්ටෙන්ට් එකක තියෙන ටයිටල් එක කියන්න තේරෙන්නේ සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ මේ H1 කියන එකේ ටයිටල් එක තමයි මෙතනදී මේ කර්සර් එක යටින් මේ විදිහට අපිට මේ H1 ටැග් එක පුරවම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන දෙන කන්ටෙන්ට් එක අප්ලෝඩ් වෙනවා ඒක ඕනම ඕනම එකකට දෙන්න පුළුවන් ඉමේජ් එකකට දෙන්න පුළුවන් මීඩියා ටැග් එක ඇතුලේ තියෙන දේකට දෙන්න පුළුවන් ඊට අමතර DR ටැග් එකට නම් දීලා වැඩන්නේ HR ටැග් එකට දෙන්න පුළුවන් මේ ඒ වගේ උඟල් කේවල් වලට දෙන්න පුළුවන් ඊළඟට ඊළඟ ක්ලාස් එකත් ඔයාලා දන්නවා ID එකක් කියන්නේ එක ටැග් එකකට යුනික් වෙච්ච දෙයක් එක ටැග් එකකට දීපු ID එකක් තව ටැග් එකකට දෙන්න බෑ අපි මෙතෙන්ට H2 එකට දුන්නොත් අපි ID එකක් නිමල් කියලා එන H3 එකට එහෙම නැත්නම් තවත් H2 එකකට प्रश्न මේකට ආйти ID එක නෙමෙයි මේකට තියෙන්නේ. නමුත් ක්ලාස් එක දිගත්තොත් ක්ලාස් එකේ තියෙන වෙනම කතාවක්. ක්ලාස් එක කියන එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් ක්ලාස් එක ටිකක් ක්ලාස් එක කියන පොදු දෙයක්නේ. අපි ඉස්කෝලේ පන්ති ගන්නට ගත්තොත් ඒක සාමාන්‍ය පොදු දෙයක්. 10A කියන පන්තිය ගත්තොත් එහෙම ඒක සාමාන්‍ය පොදු දීපලක්. ඒ ළමයින්ගේ පොදු දීපලක්. ගොඩකට ආйти දෙයක්. ඒ වගේ ID එක තමයි මෙතන තියෙන්නේ. ක්ලාස් එක කියන්නේ එකකට යුනික් වෙච්ච දෙයක් නෙමෙයි ක්ලාස් එක කියන්නේ එක සෙට් එකකට එක ගෲප් එකකට පොදු වෙච්ච දෙයක් පොදු වෙච්ච නමක් සරලවම කිව්වොත් මේක H2 එකට ID කියන්නේ ID එක නිමල් කියන්නේ H2 එකට යුනික් වෙච්ච දෙයක් කමල් කියන්නේ H3 එකට යුනික් වෙච්ච දෙයක් අපි ක්ලාස් එක දෙමු සබ් क्लास क्लास गेम मेक दी आईडी तीन पुलवाईडी अब तीन पुलवा निमाल शांत तीन पुलवा मित्र निमाल शांत मेला मित्र स्पेस तीन निमाल ईडी शांत तब आईडी ඒ විදිහට අපිට මෙතන කමල් සාන්ත කියලා දෙන්නත් බෑ. එහෙම දුන්නොත් එතකොටත් වැඩ කරන්නේ නැතුව යනවා. මේ මොකද මේ දෙක කොමන් හින්දා අපිට සාන්ත දෙන්න නැතුව අපිට සෙන්ට අදුන්නේ නැහැ. ප්‍රශ්නයක් නෑ. එතකොට මේක ස්ත්‍රී සෙන්ට කියන එක ස්ත්‍රීකට යුනික් සාන්ත කියන එක H2 එකට යුනික් එතකොට අපිට කෝල් කරනකොට මේ
එකින් ඒ කියන්නේ මේ දෙකම එකට කෝල් කරන්න ඕනේ. මම දැක්ක සමහර කට්ටිය මේ ඔය IC අනම්මනම් කරනකොට ආයික ඉස්සරහට කියන්න. මෙහෙම කරන්න ඕනේ අපිට ඕන නිමල් කියලා මෙතන. අපි CSS එක ලියනකොට CSS එක ලියන විදිය දන්නවා CSS එක ලියන්නේ hashtag එකයි මෙතනදී නිමල් කියලා දෙනවා. නැත්තම් hashtag එකයි කමල් කියලා දෙනවා. ওই විදිහට දෙනවා. එහෙම නැතු මේ මෙහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මෙහෙම ලිව්වොත් වැඩ හරියට ෆන්ක්ෂන් එක වෙන්නේ නැහැ. මෙහෙම ලියන්න එපා. මෙහෙම ලිව්වොත් එහෙම නියම. මෙල්ලුමක් යනවා. එහෙම නැත්තම් මෙහෙම ලියන්න. නිමල් කියන්නේ එක ID එකක්, සාන්ත කියන්නේ තව ID එකක්, කමල් කියන්නේ තව ID එකක්. ඊට අමතරව සෙන්ටර් කියන්නේ තව ID එකක්. එහෙම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට දැන් ID එක සාමාන්‍යයෙන් මෙහෙම පාවිච්චි කරන අඩුයි. ID එකේදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එක වචනයයි. එක වචනයයි. මෙහෙම ස්පේස් පාවිච්චි කරලා දානවා අඩුයි. දාන්න පුළුවන් නමුත් දානවා අඩුයි. ක්ලාස් එකේදී අපිට දෙන්න පුළුවන් ක්ලාස් එකකට වැඩි ගන්න. අපි මෙහෙම ගමුකෝ. අපි ක්ලාස් කියන එකට පන්ති ගන්න නැතුව සමිතියක් ගමුකෝ. හයිස්කෝලේ සමිතිය තියෙන එකේ සමිතිය. ඊට පස්සේ ඒ සමිතියක් ගත්තොත් එහෙම සමිතියත් එක්කෙනෙක් විතරක් නෙමෙයි. සමිතිය කියන්නේ එක්කෙනෙක්ට යුනික් වෙච්ච දෙයක් නෙමෙයි. සමිතිය කියන්නේ කොමන් දෙයක්. එතකොට අපි ගමු සාහිත්‍ය සමිතිය. සාහිත්‍ය සාහිත්‍ය සමිතිය. ඒක ඉස්ටු එකටයි ස්ත්‍රී එකටයි දෙකටම කොමන්. ඒ වගේම මෙයා ඉන්නවා ඩිබේට් එකේ. නමුත් මෙයා ඩිබේට් එකේ නෑ. තව එකක් ඉන්නවා H4 ගිත් එයාටත් ක්ලාස් එකක් තියෙනවා. එයාත් ඉන්නවා ඩිබේට් එකේ. ප්‍රශ්නයක් නෑ. මෙයා මේ තුන් දෙනාට ක්ලාස් ඩිෆයින් කරලා තියෙන ආකාරය තුනක්. මෙයාට සාහිත්‍ය සහ ඩිබේට් කියලා ක්ලාස් දෙකක් ඩිෆයින් කරලා තියෙනවා. මෙයාට සාහිත්‍ය විතරයි, මෙයාට ඩිබේට් විතරයි. ඊට අමතරව අපි මෙයාට මේ මෙයාට දෙන්න පුළුවන් අපිට මෙයා සාහිත්‍යයකට අමතරව අපි හිතමු ප්‍රිෆෙක්ට් එකේ ඉන්නවා කියලා. ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට මේ කට්ටිය හැසිරනකොට අපිට මං දැක්කේ ID නෙමෙයි අර වැරදි විදිහට පාවිච්චි කරලා තියෙනවා දැක්කේ. ක්ලාස් තමයි ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා දැක්කේ. මේ සාහිත්‍ය මේ මේ විදිහට මෙල් තියෙන එක මම කරා මේ උදාහරණයක් විදිහට කියන්නේ. ක්ලාස් එක ඇක්සස් කරන ඩොට් එකේ සාහිත්‍ය කියලා ලියලා තව ඩොට් එකක් තියලා ඩිබිට් කියලා ඔහොම දාලා කර්ලි එල්ල ගලිය ගහලා ඔහොම තමයි CSS එක ලියලා දෙන්නේ. ඔහොම ලියුවොත් වැරදි. මෙහෙම ලියුවොත් නම් ටිකක් හරියයි. මෙහෙම ලියුවොත් අවුලක් නෑ. මෙහෙම ලියුවොත් අවුලක් නෑ. මොකද අර ඒවා එක එක අර කම්මියුනිටි සිලෙක්ටර්ස් වලින් මේ එකතුලා තියෙන හින්දා මෙහෙම ලිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විදිහට ස්පේස් එකක් නැතුව මේ විදිහට ලිව්වොත් එහෙම මෙතනදී මේක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මෙයාට සාහිත්‍ය කියලා මෙයා මෙතකොට මෙයා මෙයාගේ ක්ලාස් එක කියවන්න පටන් ගත්තේ කියවන්න පටන් ගන්නෙ ඩොට් කියන එකෙන් ඩිෆයින් වෙන්නේ. ක්ලාස් එක සාහිත්‍ය ඩොට් ඩිබේට් කියලා ක්ලාස් එකක් තියෙනවද බලනවා මෙයා. සාහිත්‍ය ඩොට් ඩිබේට් කියලා ක්ලාස් එකක් කොහෙවත් නැහැ. මෙයා සාහිත්‍ය කියලා එකක් තියෙනවා, ඩිබේට් කියලා තව එකක් තියෙනවා. ඒකෙන් ඉඳලා මෙතන මේ විදිහට පාවිච්චි කරන්න එපා. මේක වැරදි. නමුත් සමහර ලාට එක හරි වැඩ කරන වෙලාවල් තියෙනවා. නමුත් ඒක අවුල් සහගත වෙනවා. ඒකෙන් ඉඳලා පාවිච්චි කරනකොට
එක්ක සාහිත්‍ය කියලා එකක් පාවිච්චි කරලා කරන්න, එහෙම නැත්නම් ඩී එක පාවිච්චි කරන්න, එහෙම නැත්නම් මොකද්ද තව ඇට්‍රිබියුට් සිලෙක්ටර්ස් සිලෙක්ටර්ස් අනමනන් තියෙනවනේ, ඒ දේවල් පාවිච්චි කරලා කරන්න පුළුවන්. එතකොට දැන් මම මෙතනදී මෙහෙම ලියන එකේ තියෙන වාසිය කියන්නේ ක්ලාස් වලදී අපිට සාහිත්‍ය කියලා දෙන්න පුළුවන් CSS කෝඩ් ටික ඇප්ලයි වෙනවා. එතකොට මේකටයි මේකටයි අපිට ඇප්ලයි කරගන්න ඕන විදිහ ඒක තමයි. ඒකයි මෙහෙම දාලා තියෙන්නේ සාහිත්‍ය කියලා දාලා මේ ඇක්සස් කරන ක්ලාස් එකේ CSS කෝඩ් ටික මේ H2 එකට H3 එකට දෙකටම ඇප්ලයි වෙන්න ඕන. ඒ වගේම ඩිබේට් කියලා ඩිබේට් කියලා ඇක්සස් කරන ක්ලාස් එක තියෙන ටැග් වලට ඇප්ලයි වෙන්න ඕන තව CSS ටික. එතකොට ඒක ඇප්ලයි වෙන්න ඕන, ඒක ඇප්ලයි වෙන්න ඕන H3 එකට, ඒක ඇප්ලයි වෙන්න ඕන H2 එකටයි මේ H4 එකටයි. ඒකෙන් ඉදයි මේ දෙකට දිග කියලා. ඊට පස්සේ ඩොට් ප්‍රෙෆෙක්ට් කියලා දීලා තියෙන මේ CSS කෝඩ් ටික ඇප්ලයි වෙන්න ඕන H3 එකටයි H4 එකට. ඒකයි ඒ දෙකට දීලා තියෙන්නේ. ඒක මේ එක එක මේ ස්පේස් එකෙන් හැම ක්ලාස් එකක්ම වෙන්නේ නෝ. සාහිත්‍යයෙන් ඩිබේට් එක වෙන්නේ නෝ. මේ ස්පේස් එකෙන් මේ ක්ලාස් එක ඇතුලේ ඩිෆයින් කරන එක. ඒක තමයි මෙතනදි කියන්නේ ක්ලාස් නේම් 1, ක්ලාස් නේම් 2, ක්ලාස් නේම් 3 ඒ විදිහට අපිට දෙන්න පුළුවන් ඇති වෙනකම් ක්ලාස් නේම්ස්. ඔයාලා බූට්ස්ට්‍රැප් එකෙන් පාවිච්චි කරද්දි මේ විදිහට එක දිගට ක්ලාස් නේම් දෙන්න වෙනවා. සමහරවල් 10 12 දෙන්නත් වෙනවා. ඒක ඔයගේ අවශ්‍යතාවය අනුව ඒක පදනම් වෙනවා. එච්චර මෙසේජ් වුණා. මේ ID ID නම් කොයිමලාවත් කරන්න එපා. ID දාන්න එපා, එකකට වැඩි ගානක් දාන්න එපා ස්පේස් දාලා. මේ ක්ලාස් දාන්න වෙනවා. ඔයාල සමහරවිට මෙහෙම ක්ලාස් නේම් දාන්න වෙලා ඔයාට සාහිත්‍ය සමිතිය කියලා ලියන්න වෙනවා. එතකොට සාහිත්‍ය සමිතිය කියන්නේ ඔයාලා ඩිෆයින් කරන්නේ එක නමක් විදිහට. නමුත් ඔයාලා ස්පේස් එක දාන හින්දා මෙතන එක ක්ලාස් එකකින් අනිත් ක්ලාස් එක වෙන් වෙනවා. එතකොට මේක එකක් නෙමෙයි මේක දෙකක්. මෙතන ස්පේස් එකකින් වෙන් වෙනවා. එහෙම වෙලාවට ඔයාලා එක්ක මේක ඔයාලා දන්න කැමල් කේස් එක. කැමල් කේස් එක කියන්නේ රොබෝට් වගේ කේස් එක. ඒ විදිහට මෙද්දදී කැපිටල් වෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පහසුවෙන් මේක වචන දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ විදිහට දීලා මේ විදිහට දෙන්න පුළුවන්. මේ අන්ඩර්ස්කෝ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හයිෆන් එක දෙන්න පුළුවන්. ඒ විදිහට දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ක්ලාස් නේම් එක වෙන් වෙන්නේ නැහැ. එක වචනකින් අනිත් වචන වෙන් වෙන්නේ නැහැ. ස්පේස් එක දැම්මොත් අනිවාර්යයෙන්ම වෙන් වෙනවා. එතකොට ක්ලාස් නේම් එකක් නෙමෙයි ක්ලාස් නේම් දෙකක් වෙනවා. හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. අවුලක් තියනවා දෙකේ. කියපේක මඤ්ඤං වුණා වගේද? කමෙන්ට් එකක් දාගෙන යන්න. කටියට නිදිමතද දන්නේ නැහැ. ඉතින් මේ මගේ ටයිම් එක තමයි මේක. මොකද මට 9:00 කලින් කරන්න අමාරුයි. වටේපිටි සද්දබද්දෙක් මට කරන්න අමාරුයි. අවස්වරුයි. මම සාමාන්‍යයෙන් කරන්නේ 9:00 පස්සේ සහ ඉස්සර කරා දෙපන්දර 6:00 විතර.
විදේ 15000 නම් කවුරුවත් දෙන්නේ නැහැ. හතර පහක් එනවා. එච්චර. නමයමාර තමයි මගේ ටයිම් එක මේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා තිවංගටයි මටයි දෙන්නටම නමයමාරෙන් පස්සේ තමයි ටයිම් එක තියෙන්නේ. දෙන්නටම ඊට කලින් බෑ. අවසරුව අමාරුයි. ඒකින්ද අවසරුව සාමාන්‍යයෙන් හරිෂ් හරි දේශාන් හරි තමයි කරන්නේ. මේ මට දැන් සති දවස් දැන් දවස් 10ම ඕනේ වෙයි. 10ත් මදි වෙයි කරගෙන යනකොට ඊට පස්සේ ඉක්මනට කරන්නම්. मारू कर प्रश्न ही वर मठ निधि मत करना मठ निधि मत तू नहीं करना नहीं ताजे ताटी इवर करना में तब ब्रेकिंग पॉइंट कावे ना මේ හෙට උදේට හෙට උදේ නම් හැමතැනම ලෙක්චර්ස් හෙට උදේට උඟු දුරට ප්‍රෝග්‍රෑමින් තියෙනවා හතා මාට ලින්ක් එක ගෲප් එකට ඇවිල්ලා තියෙයි හත් විතර වෙද්දි හත හතයි කාලා විතර වෙද්දි ගෲප් එකට ඇවිල්ලා තියෙන ලින්ක් එක තියංග කරන්නේ හෙට උදේ හතා මාට ඉන්නේ නොවෙන්නේ කිතින් ඔයාලා මත තීරණය වෙන්නේ සාහන එක දැම පොඩ්ඩක් කියලා තිබ්බනම් හැරෙන ගෲප් එකේ ඔව් ඉතින් දැන් ඉදි කට්ටි කොහොමද ඉදි ඔව් කටින් නිඳ යනවා නම් මොන සින්දුවක් කියන්න ප්‍රශ්නේ නැහැ තව ටිකක් ඔල් बारटम कर एक मैं करना फंक्शन ठीक है मतक दिया गो मैं करने दे मतक दिया गंड मतक कट्टी मतक तम මුලින්ම HTML පටන් ගත්තේ ඊට පස්සේ internationalization attributes div එකේ මේ තව කියලා දෙන්න දේවල් තියෙනවා ඒ මිස් කියලා දුන්නේ නැති මටත් කලින් අහුන් නැති අර ऐसी करना मट हूं देवल तीना डिवेली पट पट प्रयोजन देव मैं ये करना इट इधर करना एस्टीमेल करना पे सी एस एस इट पे इंटरनेशनलाइजेशन एट्रिब्यूट्स these are three international which I XML not to which are available meka ichchara ganan ganna den neme dr ekana dir ekana mathak ne lang kiyanne language ekak define karana ekak XML language kiyanne XML පාවිච්චි කරන්නේ තනියම නෙමෙයි
එක්ස්එම්එල් පාවිච්චි කරන්නේ මේ අත් එක්ක එච්.ටී.එම්.එල් එක්ක. ඒකත් පාවිච්චි කරන්නේ මම මේ ටික මට හරියටම මේ ටික ඇත්තටම මතක නැහැ. මේ ටික මතක නැහැ මම මතක් කරගෙන ඉතින් කියන්න. මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. Sorry for that. हाँ मैं मितने दिए नहीं करे। DIR क्या है direction? Right to left, left to right. Simple देवल था यहाँ मतलब कहीं नहीं। मैं content एक हम उधर display window में ये लेते हैं ना भाई default ले मैं मितने print ने मितने इंदा मितने मैं मुद्रे केरोले इंदा वाम पैत्ते उड़े इंदन तमा print ये ने पाल्ले हट यानी काउ दे हम करांडे के लगी अभी कोई मेला आवत मितने दिखी रहती है ना मैं कोड डे गई थी वाम पैत्ते उड़े इंदन पटांग आ रहे ना पाल्ले हट print ये इंदे की रहा कोई मेला आवत किया है एक default ले मितने run ने दे एक आप इटे विनाश करने पुलो मैं DIR की नहीं, DIR की नहीं को, इनका क्या लगे ना, मैं HTML लोकी मुट्ठे, मैं के HTML लेकर देने का, internationalization की नहीं करता, मैं फेटे का, इटा मतलब HTML लेकर दस नाई को दस नाई का मैं मुकद्दे मंगे इंटरनेशनलाइजेशन एट्रिब्यूट्स पाइच करने में एचटीएमएल टैग एट DIR lang lang කියන එකෙන් define කරන language එක සිස් දාන්න එපා බං මොනවලද මේ mic on කරලා ගියංගු කියන දේ මට open කරලා බලන්න डिवीजन नहीं करे ना मैं इंटरनेशनलाइजेशन एट्रिब्यूट्स टी इबांग चैटबॉक्स बरांड गया है बांग मैं इंटरनेशनलाइजेशन एट्रिब्यूट्स लिंक कराने एचटीएमएल टैगी HTML tag kita kek attributes dene ka DIR ekeng karanne direction ekak man isala kiwwa me web page ekek wampa web page ekek wampa patte indan enda kiyala api koi welawakata instruction deela na eka defaultly inne eka apita eka wenas kara hege owala nikan changumi wage oppat katha wagein dekala eti samaharita chin ehema liyena me yata gera wala indan liyanda patan ganne अराबी पट अराबिया गुरु पटांगण ने मैं दगुन पेत्ते की रोल इंदन दो मैं पेत्ते लिया के नहीं